තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. किसी वस्तु पटगी प्रकट पटी वस्तु यदीम ඔයන්නේ පටවිය හැබැයි යෙදීම පැත්තෙන් කතා කර සානන්ද මේ ස්වරූපේ කියන කාරණාවත් එක්ක නිකන් ඇත්තරම හෙවීම කිස්මතු එතකොට පටවිය බව කිස්මතු වෙන්නේ නැහැ කියද්දි සානන්ද එතන මම දැන් අපි රූපේ දෙකෙන්න සානන්ද සතර මාත අතු සතර මාත කුපාත මම රූපේ හොයනකොට හොයන ක්‍රමයේ තුල යථාර්ථවාදී ඉස්මතු වුණා නම් එතන සක්කාය හැවෙනවා. එහෙම. එතන යථාර්ථවාදී වුණේ නැතිනම් හොයන ක්‍රමයේ තුල මට අරූප පැත්තකට කල් වෙනවා. මම රූපේ හොයද්දි ගෝචර රූපෙන්නේ දැන් ඔයකි පටවිය හොයන් පටවියත් එක්කනේ. එහෙම.
ඒක හොයාගෙන යනකොට ඒ හැවීම තහත්වාදී වෙනවා නම් සක්කාය තහත් හම්බෙන්නවා. එතකොට තව විග්‍රහයක් එන්න බෑ. නැත්තම් රූපයෙන් අරූපයට යනවා. එහෙම මට රූපයක් කියන්නේ නුවණක් නෙමෙයි. මම දැන් මට ප්‍රකට රූපේ කිව්වොත් සානන්ද ඇත්තටම පටවි කියන හැඟීමක්, පටවි ආපෝ තේජෝ වායු කියන හැඟීමක් එක්කෙන සානන්ද ප්‍රකටක් තියෙන්නේ. එතකොට සානන්ද මට හිතන්න පුළුවන්, ඒ වැටීම නෙමෙයි නුවණක් නෙමෙයි සානන්ද, මට හිතන්න පුළුවන් මගේ මගේ ගෝචරත්වය එක්ක දැක්මකට කිව්වොත්, අපි ගෝච කියන්නේ මට ආවේනික දැක්මකට කිව්වොත්, ඒ දැක්ම විග්‍රහය ගන්න වෙන්නේ මෙතන වස්තුත්වයක් කියන්නේ පටවි බවක් යෙදෙන්නේ නැහැ. පටවි බවක් යෙදෙන්නේ නැහැ කියන එක මම පටවියක් නම් කරලා තමයි මම කියන්නේ. පටවි බවක් යෙදෙන්නේ නැහැ කියන්නේ. පටවි බවක් යෙදෙන්නේ නැහැ කියද්දි අරූප පැත්තටම නිසන කියන්නේ. ඒ ස්වරූපයේ කිස්මතු වීම යෙදෙන්නේ නැහැ කියලා ඒක ඇත්ත වෙනවා. ඒක ඇත්ත වෙනවා. හැබැයි සම්මාද එහෙම හැබැයි ඥානයක් තියෙනවා නේද? ඒකේ වැරද්ද දකින්නේ ඥානෙ. නේද? ඒකේ වැරද්ද දකින්නේ ඥානෙ. හැබැයි ලෝකේ කියන්නේ ගෝචරත්වයේ හරි විදිහක් නැහැ නේද? අර මට ඒක හිතෙනවා අර පොඩි සංකේතතර ප්‍රශ්නයක අස්මීති කියන එකත් එක්ක දැන් නුවණ තියෙනවා නම් එතන අස්මීති දන්නවද? ඒ කාරණාවත් එක්ක. හැබැයි දැන් සේකේ කරූපයට යනවා කිව්වොත් සන්නහස ඒක දැන් එයාගේ ආවේනික දැක්මක්, ඒ කියන්නේ ආවේනික දැක්මක් එක්ක පුරුදු කිරීමක් නෙමෙයි සන්නහස. ඔව් නෙමෙයි. එයාගේ ආවේනික දැක්ම පුරුදු කිරීම නෙමෙයි. නෙමෙයි. එතකොට සන්නහස දැන් අපි ගත්තත් උදාහරණයකට රස විඳිනවා වගේ දෙයක් එහෙම ලැබෙනවනේ. එහෙම අන්නේ වගේ තමයි. එහෙම එතකොට සානන්ද ශේකේක් ආරෝප දැක්මක් භාවිතා කරලා අයිපැත්තට යනවා කියන කාරණාව, කියන්නේ ඒක අල්ලගෙන යනවා කියන කාරණාව සානන්ද වෙන විමුක්තියක් ඇත්තයි කියලා යන්නේ නැහැ කියලා දේශනාවෙම තියෙනවා. එහෙමයි. වෙන විමුක්තියක් සත්‍යයි කියලා. එහෙම. එතන කතා කරන්න තියෙන්නේ ඒක ඇත්තයි කියනවට වඩා දැන් අපිට අර වගේම එකක් කැම කන රස තේරෙනවා. එහෙම. ඒ වගේ ලෝකයේ තියෙන ඒ කාරණාවට මුලා වෙනවා. එතන ඇත්ත හොයන්නේ. දැන් පිළිසිත හොයන්නේ නැහැ ඒ කාරණාව. නැත්තම් මේක ඇත්තයි කියලා ලැබගෙන හොයනවා කියන කාරණාව නෙමෙයි. එතකොට වෙනවද? එතන අරූපය පැත්තක් එක්ක ගියත් එතන වෙමි කියන එකත් එක්ක තමයි මේ සරස. ඒ කියන්නේ එතන අස්මීති කියන එක දැන් එයාගේ අද්දගින් ලෝකයේත් එක්ක කතා කරොත් අරූපය පැත්ත. අවසානව මගේ විමුක්තියේ ප්‍රතිපදාවත් එක්ක කතා කරත් සන්නහස විමුක්තියත් එක්ක මම දැන් කතා කරමු පුළුවන් කියලා. මේ එතකොට යන දැන් එයාගේ ගෝචරත්වය රූපේ වැරදි කියන එක. හැබැයි සන්නහස නුවණින් ඒකේ හරි බවක් දකින්නේ නැහැ නේද? නෑ, නුවණින් හරි බවක් දකින්නේ. හරි බවක් දකින්නේ. එතකොට සන්නහස එතන අස්මීති කියන අන්න හරි. එතකොට අර රූපේ වැරදි කියන එකත් එක්ක උපාදානයක් නැහැ කියලා කතා කරන්න පුළුවන් සරණ හිතනදී. උපාදාන නැතිනම් නැත්තම් ඉඳ බෑනේ. එහෙමයි. ඉතින් උපාදාන නැත්තම් තවත්වත් කින්නේ නැහැ. රූපේ වැරදි කියන දෘෂ්ටියත් එක්ක. රූපේ වැරදි කියන දෘෂ්ටියත් එක්ක උපාදානයක් නැහැ කියන්නේ. ආ ඒක හරි. එහෙමයි. ඒ බව අල්ලගෙන නැහැ. ඒ බව අල්ලගෙන නැහැ. දැන් මට හිතන්න පුළුවන් සරණ රූපයක් ඇති බව, කියන්නේ මගේ ගෝචරත්වයක් එක්ක හිතන්න මගේ ආවේනිකත්වයක් එක්ක හිතනවා නම්, කියන්නේ ආවේනිකත්වය කියන්නේ දැන් මට ඔන්න ප්‍රකට වෙනවා. ප්‍රකට වෙද්දී ප්‍රකට වීමේ පදනම තමයි රූපයක් ඇති බව, සද්දයක් ඇති බව. එහෙම කියන සරණ මම හිතුවට සරණද ඒ හිතන කාරණාව තුළම තියෙනවා නේද? කියන්නේ වැරද්ද.
ඇති බව වැරදි කියන එක මං හිත හිතුවට මං ඇති බව මැනපු නිසානේ මට එහෙම කතාවක් තියෙනවා නේද හැබැයි එතනින් එහාට හරි බව කියනකොට නෑ කියන වෙන මම වෙන මට මම හරි බව කියනකොට නෑ හැබැයිනස ඕම චින්තනයක් එක්ක දැන් ඇති බව ගන්න එක වැරදි කියලා මම ඇති බව ගන්න එක හරි කියලා යන්නේ නැහැ සර්. වැරදි කියන පැත්තත් එක්කනේ. බල ඔහම පුරුදු කර සවනස දැන්. එකන යම් කිසි වස්තුත්වයක් හෝ රූපයක් ඇති බව කියන එකත් එක්ක පිළිထන්න නැත්තම් එතකොට සවනදර හිස් කියන පැත්තත් එක්කනේ අවකාශයේ හැබැයිවලද දැන් එතකොට යම් කිසි වස්තුත්වයකින් වාස්තුත්‍ය පාදක වෙලා නම් අවකාශයෙන් මනින්න පුළුවන්. වාස්තුත්‍ය කෙදෙන්න නැත්නම් අවකාශයෙන් මනින්න බැහැ. එතකොට ආකාශය අනන්තයි කියන පැත්තට යන්න බෑ. එහෙනම් ඒ කියන්නේ සනද මම ගෝචරත්වයේ පැත්තෙන් කතා කරා. දැන් මම පොරොන්දු කරන්නේ දැන් ඇති බව කියලා ගන්න එක වැරදි. අර ඥානයේ නිවේ සනද දැන් ගෝචරත්වයේ ඇති බව කියලා ගන්න එක වැරදි කියති. ඇති බවක් ගන්න එක වැරදි කියද්දි වස්තුත්වයේ කියන කාරණා විපේනන සර්. එතකොට දැන් අවකාශයත් බව ප්‍රකට වීම නැහැ නේද සර්? හැබැයි අවකාශයත් බව ප්‍රකට වීම නැහැ. එතකොට තමයි සර් ආකාශය අනන්තයි කියන පැත්තත් එක්ක විමුක්තිය. විමුක්තිය නේද? හැබැයි ඥාණයෙන් දකිනවා ඒ කියන්නේ දැන් ඇති බව කියලා ගන්න එකේ කියන්නේ ඇති බව කියලා ගන්න එක වැරදි කියන එක නෝන කියන්නේ මේ දැක්මක් නොවි කියන්නේ අපි හිතන්නේ කිව්වා අර පැත්තට යනවා හැබැයි අර දැක්මෙන් තමයි ඒකේ වැරද්ද දකින්නේ. එහෙම කරනවා ඒක ගන්න හොඳයි. එහෙම ඒක වරනවා නේද දැන් අර ඉතින් ස්වානංශී ඒක ආචාර්ය කිව්වා අපි අර අපි තිනන් කොහම දකිද්දි දෙතර වෙන්නේ කියලා සානන්ද අපි ඒක හොයන්න යනවා කියලා. ඇත්තටම කියන්නම් සර්. එහෙම කොහම දකිද්දි දෙතර වෙන්නේ කතාවක් කතා කරන්න බැහැ නේ සර්. එහෙම නම් මගේ ආවේනික දැත් එතන ආපහු හොයන්නේ. මට කොටු වෙච්ච රාමුවකින් ඇයි බලන්නේ කොහම දකිද්දි දෙතර වෙන්නේ කියලා. ඇත්තටම කියන්නම් කෙනෙකුට ඒ කියන්නේ එහෙම අල්ලන්න යද්දිම දැක්ම කියන කාරණාව සක්කාදිට්ඨියම තමයි සර්. එහෙනම් මයින්ඩ් පුළුවන් විදියක් නැහැ නේද? තවත් එකක් හිතුවයි ඉන්නේ. භවයේ පැත්තෙන් කතා කරොත් දැන් කාම භවය කියද්දි සන්නාද දැන් අපි හිතන්න ගිය සන්නාද පෙන්නන්නේ කාම භවය කියලා ඔක කාම භවය රූප භවය අරූප භවය සන්නාද විභංගෙ පෙන්නන්නේ භවය එතකොට කාමයේ කියන කාරණාව කතා කරද්දී කාමයේ පැවැත්ම පෙන්නත් කාමයේ කියන එක පැවැත්ම හැබැයි තියෙන වස්තුවකට ආස කරනවා කියන කාරණාව යථාර්ථවාදී චින්තනයක් එක්ක දෙදෙනෙක් ගිරියන්නේ නේද තියෙන වස්තුවකට ආස කරනවා කියන එක මොකද තියෙනවා කියලා ගන්න කේම වැරද්දක් දකින්න. එතකොට කාමයේ කියද්දිම ගන්නස කාමයේ බවක් නැහැ. බවක් කියලා බුදුරණවහන්සේ පෙන්වා දීලම නැහැ. නැහැ සර්. එහෙම. එතකොට එතන ගන්නස අර දැක්ම පැත්තට කතා කරන්නේ. මේ විභංගයත් එක්ක හොයන්න යන සර්නස කියන්නේ කාමේ බවක් කියන එකත් එක්ක හොයන්න යද්දී අර වස්තුත්වයත් එක්ක ගියපු නිසා තමයි මොකද වැරද්දක් ඇතිදන්නේ හොයන්න යන්නේ එහෙමයි. හැබැයි න්‍යාය පෙන්නද්දි මේ කියන්නේ විභංගය අදාළ වෙන්නේ නැහැ නේද සර්? එහෙනම් නම් මම රූප භවයේ කියන්නේ සුත්ත මම හිතන්නේ යද්දි මොන කාරණක් අහන්නද? සමාධියක් ධ්‍යාන පැත්තත් එක හිතුවොත් සන්නද අපි
ආර දැක්මකින් තොර හිත එකඟ කරන ගත්තක් එක්ක ගියොත් යම්කිසි ආරම්මණයක් එක්ක එකඟ කරනවා නේද? හැබැයි සන්නහ ආරම්මණයේ ස්වභාවය පිටින් කතා කරොත් සන්නහ ආරම්මණේ බවක් නේද? හැබැයි කෙනෙක් යොමු වෙන්නේ ආරම්මණයකට ආරම්මණේ ඇති බවක් එක්ක තමයි යොමු වෙන්නේ. හැබැයි සන්නහ ආරම්මණයේ ස්වභාවය ආරම්මණේ බවක් ඉස්මතු වීමක් නේද? එතකොට මනස එතනදී කතා කරොත් එයා සානස කාමයන් ඉක්මනට හැබැයි එකෙන් විතර්ක විචාර පිටුනක එහෙම පැවැත්මක් තියෙන්නේ ඒ ආරම්මණයේ ස්වභාවය නිසා කියලා අපිට හිතන්න පුළුවන් සර්. හැබැයි එයා දැකලා නැහැ සානස. ඉතින් යථාර්ථවාදීව දැකලා නෙවෙයි गोचर स्वरूप विग्रह की मर मन विसरण करते इन अति मनस कथाकमी संकल्प स्वरूप हटियट रूप भावे कथा कर මම දෙයක් වැරදි බව නොදෙක ඉතින් මම මට ආවේගරාමකින් දෙයක් වැරදි බව නොදෙක දෙයක් කියන එකේ පාදකත් වැරදි කියන එක දැක්මක් කරා නම් විතරකින් ඔව් කියන කාරණාවෙන් තමයි මේ කාමේ කතා කරා රූපේ කතා කරා තරූපේ කතා කරා දෙයක් පාදක වීමක් තියෙනවා ඒ කියන්නේ ඒ එතන අරූපව කියලාට ලැබිලා නැහැ ලැබිලා නැහැ මේ දැක්මේ प्रतिपदावक सामान्य हम कथा कथा कर निकम मनोहारी मनोहारी आप अलग से मित्र अलग से लुकू लुकु वीर नूना फोकस कर मगे चीत गोड़ा हजर तीन मट अलुस्तर एना अलुसा कुमार दंगर मम बनकी आहन बिरी कटमें इतना मट अलुते विग्रह दें देना दिया नहीं मैं मुख्य
අපි ගත්තොත් එහෙම පුඤ්ඤා පුඤ්ඤාණිජ භවයේ ඒක භවයට නෙමෙයි අදාළ ඒක සංස්කාරම නෙමෙයි ඒව කියන්නේ එන්නේ නේ සන්තිත වුණා කියලා දැනගත්තා නම් එතන නෝනා අසන්තිත වීම කියන එක කතා කරන්න බෑ ඒක ඒක ප්‍රොසෙස් එක කියන එක විතරයි ඒ කියන්නේ සන්තිත වීම කියලා ඒ කාරණාවේ කියන්නේ ඒ වැටහීමම තමයි අසන්තිතලා කියන්නේ ආ දැන් කියන්නේ ඒක ප්‍රොසෙස් එක වෙන්නන්නේ දැන් දැන් ධාතු සංසෘතේ විතර උපේක්ෂාව කියන තැනත් එක්ක කතා කරන්නේ आकाश अनंत उपेक्षा उपेक्षा पश्चि එතන කතා කරන විදිහත් එක්ක නමුත් එතන කතා කියන්නේ ඇත්තටම එතන සම්පූර්ණයෙන්ම දෙයක් තකන්න යන්නේ අර දැන් කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන කාරණා දැන් ඉලෙන්නට දැන් තියෙන කාමයක් තියෙන රූපයක් තියෙන අරූපයක් කියන කාරණාවට ඇත්තට කිය ආය අඥාන කරනවා හැබැයි මේක වැටහීම කියන කාරණාවට ඇත්තෙන් ඉදිරිපත් කර අර ඇති බව කියන කාරණාවත් එක්ක ළඟක් තියෙනවා නේද ඒ වගේ මෙතනත් අර කතා කරන දැන් අර තනු විසම කියවනේ මේ අරූපය කියන එක සේකයට කතා කරන විදිහ ඒක එතන විදසුදු මනෝ විඥානය කියන කාරණාවත් එක්ක ඒක්ෂාවත් එක්ක තමයි කතා කරන්නේ කතා කරලා අර මේ වේදනා තුනත් එක්ක අර මේ ඊට පස්සේ කතා කරලා පෙන්නන්නේ අහමක් කරගෙන තෙල්වැටි ටික එතන උපේක්ෂාව කියන කාරණාව ඇතුළේ කොහොමද කතා කරන්නේ දැන් උපේක්ෂාව කියන එක දේශනාවේ කතා කරගෙන යන විදිහට මොනවා හරි යමක් එක්ක ඉන්නවා කියන කතාවට යන්නේ දැන් මම පිළිසුදු උපේක්ෂාව කියලා කියනකොට එතන වේදනා දැන ගැනීමක් කියනවා මම මෙතන උදේස්කාරය පැහැදිලි කරා දැන් උපේක්ෂාව කියන එක විදීමක් නම් සැප විදීම තියෙන්න බෑ දැන් මහා නිදානසෝරේ තියෙන උපේක්ෂාව කියන්නේ විදීමක් නම් උපේක්ෂාව වේදනාවක් කියන්නේ සැප වේදනාවක් තියෙන්න බෑ දුක් වේදනාවක් තියෙන්න බෑනේ එතන උපේක්ෂා වේදනාව විතරයි එතකොට නෝ උපේක්ෂා වේදනාව ගැන නෙමෙයි කතා කරන්නේ උපේක්ෂා වේදනාව කතා කරනවා නම් සැප වේදනාවක් අයි කතා කරන්න බෑ සැප වේදනාව අනිත්‍ය පජානාති වෙනවා දුක් වේදනාව අනිත්‍ය පජානාති වෙනවා අදුක්කම සුඛ වේදනා අනිත්‍ය පජානාති වීම උපේක්ෂාවේ කෘත්‍ය වෙලා උපේක්ෂා කෘත්‍ය වෙන්නේ ඒක එහෙනම් ඒ බොජ්ජංග වර්ධනය වීමේ ස්වභාවය උපේක්ෂාවේ කියන එක ඇත්තටම එහෙනම් බොජ්ජංග වීම කාර්යභාවය ඉදීම අපේ වෙනින් සම්පූර්ණ කතා කරන්නේ ඒක නේද ඊතන ලෝක පරියායයේ උපේක්ෂාව කියන එක ගන්නවා අනිත්‍ය ගන්නවා එතකොට එහෙනම් එතන විතර විස්තරය සම්පූර්ණ අර පජානාති කියන කාරණාවත් එක්ක उपेक्षा लोकपर्याय हेतु उपेक्षा विधीम की उपेक्षा विधीम की लोकपर्याय उपेक्षा विधीम सप विधीम की उपेक्षा
උපේක්ෂාව කියනකොට දැන් අපි ගත්තොත් බ්‍රහ්ම ලෝක කතා කරන්න ගියා සමාධිය කතා කරන්න ගියා උපේක්ෂා විදීමන්නේ තියෙන්නේ එතකොට එතන උපරිම උපේක්ෂා හතර බ්‍රහ්ම විහරණේ මොකද මේ හතර වෙන ධ්‍යානෙ කතා කරනකොට සුඛ දුක්ඛේ නැහැ පුබ්බේ සමනසම සත්‍යංගමා කියලා තියෙන්නේ එතකොට ඒ දෙකක් අදාළ වෙන්නේ මොනේ උපේක්ෂාව එතකොට ඒ උපේක්ෂාව නම් කතා වෙන්නේ සුකම් පජ සුකන්ති පජානාති කියලා කියන්න බෑ දුක්ඛන්ති පජානාති කියලා කියන්න බෑ එතකොට එතන කතා කරන්නේ බුද්ධංගත් එක්ක පිරිසුදු උපේක්ෂාවක එහෙම දැනගන්නකොට හිත අර පීරන්න පුළුවන් උපරිමත්තයට යමු වෙනවා ඒ උපරිමත්තේ පීරන්න නැත්තම් නිදහස වෙනවා එච්චරයි වෙන්නේ බොජ්ජංග බවකුත් ලැබෙනවා අග්ගි සූත්‍රයේ තියෙන බොජ්ජංග බවක් එක්ක තමන්ට කැමති දෙයක් අල්ලගෙන වඩන්න පුළුවන් හැබැයි සතිපට්ඨාන සූත්‍රයේ ඒ වගේ දේවල් වල තියෙන බොජ්ජංග ප්‍රතිපදාවක් හැටියට ඒක නිසා තමයි පරියාය සූත්‍ර බොජ්ජංග 14 ආකාරයකට පෙන්නන්නේ. භාවිතා කිරීමක් ඒතකොට කතා කරන්නේ වීමට වඩා කිරීමක්. එතකොට බොජ්ජංග බවක් හම්බෙනවා. ඇත්තරම මොකද්ද මේ ධාතු විභංගයි උද්දේශ විභංගයි මේ මහත් වදෝපමයි. ඔන්නෝ සූත්‍ර ටික ගත්තාම ලස්සන ගැඹුරු ප්‍රතිපදාත්මක විග්‍රහයක් තියෙනවා. කියන්නේ ඒවා නිතර නිතර කතා කරලා ප්‍රශ්නයක් නෑ.